තේරීම්කාරක සභාව ක්‍රියාත්මක වන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙනුයි. ඒ මහතා විදේශගත වී සිටීමේ හේතුවෙන් අද දිනේ තේරීම්කාරක සභාවේ සභාපතිත්වයේ සුළුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතායි. අමාත්‍ය රාජිත සේනාරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරණ යන මහතුරුන්ද මෙහි සාමාජිකයන් වන අතර ඔවුන් විදේශගත වීමේ හේතුවෙන් අද දිනේ තේරීම්කාරක සභාවට සහභාගී වූයේ නැහැ. කෙසේ වුවද සෙසු සාමාජිකයන් වන රවි කරුණානායක, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙයට සහභාගි වුණා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජාතික බුද්ධි තොරතුරු අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිසන මහතුරුන් අද දිනේ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔබතුමා 17 වැනි හමුදාපති වශයෙන්ුත් අද තියෙන ආරක්ෂා තත්ත්වය අනුව සෑහීමට පත් වෙනවද? ශ්‍රී ලංකාවේ ආරක්ෂා තත්ත්වය ඉතාමත් ප්‍රවේසම් අත්වල තිබෙනවායි කියන එක සහ මෙවැනි ක්‍රූර ක්‍රියා ඇති නොවන විදිහකට වගබැලීමේ කටයුත්තට අප සූදානමින් සිටිනවද කියන ඒ හැඟීම ඔබතුමා තුළ ඇති වෙලා තියෙනවා. ඔව්, මගේ හැඟීම ඇතුළත ඔබතුමා දැනට තිබ්බ ඉමීඩියට් ජනික තර්ජනය ත්‍රෙට් එක අපි 199ක් නැටි කළා තියෙන්නේ. ඉතින් මේක මේ මාස දෙකෙන් තුනෙන් ඉවර කරන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි මේ ෂෝට් ටර්ම් එකක් තමයි අපි කළා තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මීඩියම් ලොง ටර්ම්. ඒවට තියෙනවා බෝඩර් සිකියුරිටි, ඒ වගේ අර්ථක අමාත්‍යංශ විතර නෙවෙයි අනිත් අමාත්‍යංශ එකතු වෙලා නොයෙක් ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒවා අපි ඒ ලොง ටර්ම් එකේ අපි කරන්න ඕනේ. නැත්නම් ඉතින් මේක මේ මම විශ්ලේෂණය කරපු හැටියට මේක මේ අර LTT එකත් කරපු යුද්ධයක් නෙවෙයි මේ යුද්ධය. දැන් මේ 21 වෙනිදා මැතිතුමනේ ඔබතුමාලා ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පෙර ආරක්ෂක බුද්ධි මණ්ඩලේ හම් වෙන්නේ කවදද? කේද වාචකයට පෙර. අපි මම දන්නේ අප්‍රේල් 9 වෙනිදා අඟහරු වාද සාකච්ඡාව පැවැත්වෙනවා. අපි පත්තරෙන් ඉගෙන ගන්නවා ඉන්දියන් තොරතුරු ලැබිලා තියෙන්නේ 4 වෙනිදා. දැන් මේක අත වශයෙන්ම මේ තොරතුරු කොහෙන්ද ආවේ කියලා කියන්න මම දැනගෙන සිටියේ නැහැ. මේ පත්තර කියන අධිවෙන්තුරු මට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමා දන්නලත් නැහැ මේ තොරතුරු ලැබුණේ කොහෙන්ද කියලා. එතුමාට ලැබුණාද? එතුමා තමයි මේ ලියුම මට මගෙන් තියනවා දේ ලිපිය. ඒ මට මේ ලිපිය එතුමා ඉදපත් කරා මගෙන් තියනවා සර් මේ සත්‍ය පිටපත. එතුමා මේ ලිපිය මගේ නමට එවලා තියෙනවා. Information of an alleged plan of attack. The alleged plan. Not a serious sir. So alleged is a word you know you given you are not that's a word you give it's maybe true or not like right. maybe can be so it's not serious yeah it's not serious na then me torutura labenne pitarata buddhi anchayaki na meke na sir meke thiyenne line mata dekai thiyenne attach me information ekena kiyala thiyeno mata forward kala thiyena ඊට පස්සේ මේක sir eda meka mata ahave mama dine dala thiyenne 4 april maase 2019 eda irida dawasak eka obata ewala thiyenne mata ewala thiyenne kawuru wisinda නිලන්ත ජයවර්ධන සීනියර් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් සීල් එක දෙනවා. ඔබතුමා කවද දවස කිව්වේ? 7 වෙනිදා තමයි අස්සන් දින අස්තෙන්දා ඉරිදා දවස. හරි. 7 වෙනිදා. ඔව්. 8 වෙනිදා මේ ලියුම මගේ නමට එපු නිසා මම මේක මම හිතන්නේ මම විරුද්ධ කරේ මගේ මතක ඇටියට උදේ 11ට විතර. 8 වෙනිදා මම කාර්යාලයට ආවේ 9:30 මට මතකයිද? මොකද එදා ඉන්දියානු ආරක්ෂක ලේකම්තුමා ලංකාවට ඇවිල්ලා ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ දවස. 8 වෙනිදා. සවුන්ද. මුද මට හොඳට මතකයි මුද රෙඩ් කාපට් ඔක්කොම දාලා තිබුණා එතුමාව පිළිගන්න ආරක්ෂණය මම ඒකට සබදුන්නේ නැහැ. එතකොට මේ ලියුම මම විරුද්ධ කරේ උදේ 11ට විතර. මගේ නමට තියෙන එකක් සාමාන්‍යයෙන් මගේ නමට ආවම මගේ නම ඒක ලියුම කවුරුත් විරුද්ධ කරන්නේ නැහැ. මගේ මේසුල් දුන්නා මම ඕපන් කරාම ඒකට අමුණුල තියෙනවා මෙන්න මේ ලියුම. මොන ලියුමද? මේ තව ලියුමක් තියෙනවා සර් මට දෙන්න පුළුවන් මේකේ කොපි. මම කොපි ගන්න තියෙනවා. මේ ලියුම තියෙනවා සර් මම කොපියක් දෙන්නම්. එතකොට ඒක සර් මම දැන් සාමාන්‍යයෙන් දැන් මේකේ එනවා නම් මේක දැන් මට මන් දන්නේ මේක කොහෙන් ආවද කියලා. මේ 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 විස්තර ටික. ඒක මන් දන්නේ නැහැ. ඒ මේක සත් අමුල්ලා තියෙනවා මේකේ. දැන් සාමාන්‍යයෙන් පිටරට බුද්ධිමත් බුද්ධි අංශකින් ලැබෙනවා නම් ඔය වගේ මේවද ඒක ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒක සත් මම දන්නේ නැහැ එතම කියන. මට කිසිදාක අවිල නැහැ. ඒක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂතුමා කියන්න පුළුවන් ඩෙල්ටා SIS. ඒ ගැන කතා කරන්න පුළුවන්. ඔකේ හෙඩ්ලයින් එකක් හරි මට හෙඩ්ලයින් නැහැ. මුකුත් නැහැ. නෑ මුකුත් නැහැ අසනුත් නැහැ. නිකන් තියෙනවා. ඒවල තියෙන්නේ කොහෙන්ද කියලා තියෙනවා. ඒකත් නැහැ.
ඒකත් නැහැ. ඒක නෑ මුකුත් නෑ. සෙල්ලම් ඇති. සමහර විට ඒ බුද්ධි තොරතුරු දෙන ක්‍රමයක වෙන්නත් පුළුවන්. ඔව් සමහර බුද්ධි සමස කය වෙන්න පුළුවන් සර්. ඔබේ දැනුවත්කම තුල පරිණත භාවයක් තියෙන පුද්ගලයෙක්. මගේ සර්. ඔව්. ඔව් සමහර විට මේම දැන් මම අපි වැඩ කරලා තියෙන පිටරට ඒව කට්ටියක ඒගොල්ලෝ බුද්ධි දෙනකොට ඒගොල්ලෝ අසං කරන්න නැතිව එවනවා එහෙම. එහෙම. බලියුන් එවනවා සර්. ඒ කියන්නේ මේම ටෙලිෆෝන් එකෙන් කතා කරන ඒවා තියෙනවා. ඒ වගේ ඒක මේ ඒක අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා. මේ 8 වෙනිදා ඔබතුමාට ආපු ලියුම 9 වෙනිදා අර සාකච්ඡාවට ගත්තා. ගත්තා. නෑ ඇත්තම කියන්නේ සර් මම කියන්නේ ඒ කතාව. 8 වෙනිදා ඔබතුමා ඔබ 8 වෙනිදා සර් ඒක ලැබුණා. 8 වෙනිදා මම මේ ගත්තාම ඉත ආරක්ෂකතුමා හරිම කලබල දවසක්. මොකද අවුද ආරක්ෂක ඒක හෙමසිරි කොනාඩු මහත්මයා. ඔව්. මට අවශ්‍ය වුණාට කියන්න මේක. නමුත් ඒ වෙලාවේ සාකච්ඡාවක ඉන්න ඉන්දියානු ආරක්ෂකතුමායි ගත්ත ඊට පස්සේ මම හිතන්නේ දවල් ලංචයක් තිබුණා. ඊට පස්සේ හවස 3:00 විතර මම මේ ගැන සමහර සටහන් කරා. මේකේ සටහන් කරුවා කියන්නේ සටහන් නෙමෙයි මම කටින් කියලා කතා කරා. ආරක්ෂකතුමා කිව්වා කියලා මම කිව්වා මම මේක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් ක්‍රියාවට එන්න ඕනේ පොලිසිය because මම ඒ කිව්වා නීතිමය වශයෙන් පොලිසියට බලයක් තියෙන ඕන දෙයකට මේ ගැන ක්‍රියා කරන්න يعني law and order maintaining law and order ඒකinda මම එක පොලිස් ප්‍රතිමාට යවනවා ඒක මට හරි ඉන්නේ කොහොද කිව්වේ ආරක්ෂකතුමා ඔබ ආරක්ෂක ලේකම් එක මේ ගැන කියනකොට එතුමා මේ ගැන දැනගෙන හිටියද මේ විලායේ මම හිතන්නේ එතුමා දැන හිටියේ නෑ සර් මගේ දැනුම හැටියට මට මතකෙන්නේ දැන මොකද හරි කලබලයි දා මම හිතන්නේ මම තසනීපතත් හිටියා ටිකක් මම කියලා මම හිතන් තියා වේලාසෙන දා ගෙදරත් ගියා සම එතුමා කිව්වේ SIS report කරන් තියෙන ලේකම් තුමාද කියලා ලේකම්ද ඔබතුමා දන්නවා ලේකම්තුමා නොදැනුවා මං හිතන්නේ දැනගෙන හිටියේ නෑ සර් ඒතර දැන් මේක නම් වෙලිතා රැස්වීමේ ඔබතුමා කියන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළාද මේ අට මේ මම ඒක තමයි සර් නමින්ද රැස්වීම තියෙනකොට ඒ ලේකම්තුමා කිව්වා මේක නමින්ද එක ගම්මු කියලා කතා කරා ඒතකොට නමින්ද ගත්තම අපි පළවෙනිම මේ ගැන සාකච්ඡා කරන්න අපි අර ආර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට තිබෙන්නේ එයා බුද්ධි කතා කරාම නමුත් මේක ගැන කතා වුණේ නෑ මේ ගැන කතා වුණේ නැහැ ඒ වෙලාවේ. පළවෙනි ගත්ත දවසේ මොකද මම සටහන් නැවෙන්ද? නැවෙන්ද ඉන්ටෙලිජන්ස් කෝඩිනේෂන් මීටින් එකේ ප්‍රධාන මාතෘකාව වුණ නැද්ද ඔක? නෑ. මම සකේ තමයි මම පැහැදිලි කරන්න. සිකියුරිටි කවුන්සිල්. නෑ සිකියුරිටි කවුන්සිල් නෙමෙයි. අංගාරෝද රැසි. අපේ තියෙන ආරක්ෂක ලේකම්තුමා තියෙන ඒ කියන්නේ ඉදාර ස්ටේට් මිනිස්ටර් ආවේ නෑ ඔනරබල් මිනිස්ටර් ඔෆ් ස්ටේට් මිස්ටර් රණජයතන ආවේ නෑ. මේක ගත්තම කතා කරේ නෑ. නමුත් මේ කොළ දෙක මගේ වේස්තුල මෙහෙම තියන් හිටියා. මේ දෙක. මේක මම මෙහෙම තියන් හිටියා. මොකද පොලිස් ප්‍රතිමා වාඩි ඉන්නේ මේ පැත්තේ. මම දේවනියට මෙතන අධ්‍යක්ෂක. ඊට පස්සේ මම ඉවරුනෙන් පස්සේ මොකක් ඉවරුනට පස්සේ? සාකච්ඡා. අපි සාකච්ඡාව අන්තිම ඉවරගෙන යනකොට මම ඔව් මම අධ්‍යක්ෂක රාජබුද්ධි ආංශයේ සේවාවට පෙන්නලා ගියා මේ දෙක කතා කළ යුතුයි දැන් කියලා. මේක කතා ඔබ කියන්නේ අපිට ඔබ මේ කමිටුවට කියන්නේ මේ එදා අඟහරුවද රැස්වීම කියන්නේ අප්‍රේල් 9 වෙනිදා මේ ඔය කොහෙන් හරි ලැබුණ බුද්ධි තොරතුර ප්‍රධාන මාතෘකාව බඩපත් වුණේ නැහැ. වචනේ සර් හරි ප්‍රධාන මාතෘකාවක් උන්නේ නැහැ. ප්‍රධාන හෝ අප්‍රධාන කිසිම සාකච්ඡා නැහැ. ඒක තමයි මම ඒක සාකච්ඡා වුණාත් පස්සේ සර් මම මේක කොළ දෙක පෙන්නලා ඔබ මතු කරුවද? මම මතු කරා. SIS හිටියා. මම මතු කරේ SIS ඩිරෙක්ටර් සර්. මොකද එතනින් මේක එන්නේ. ඒ SIS හිටියා. හිටියා. එතකොට එයාට මතු කරපු වෙලාවේ එතකොට අපි සාකච්ඡාව සාමාන්‍ය හිතුවා යුදා මුදා පොතු එක එක දේවල් එකල කතා කරනවා ඒ වගේ අවස්ථාවලදී. එතකොට මේක සාකච්ඡා මම පෙන්නවා. එතකොට කිව්වා එතකොට ආරක්ෂකතුමාට මම කිව්වා මෙහෙම ඇවිල්ලා තියෙන මේ අර බුද්ධි තොරතුර ලැබිටෙන බුදුම පහරේ මුකුත් කිව්වේ නැහැ බුදු තොරතුර මම ලේකම් තුල නිලන්ත දැන් ඉන්නවා අපේ කතා කරලා තියෙන නිලන්ත කිව්වා උස මම නිලන්ත කියන කවුද රාජබුද්ධි අධ්‍යක්ෂක තොර මිස ජාවා දෙන්නට කතා කරන්න කියලා ඒ පාර එයත් කතා කරලා එයා කිව්වා මෙම තොරතුරක් ඇවිල්ලා දිනවා සර් පොලිස් බුද්ධිමත් මේක දන්නවා තියෙන කියලා ඔය ටික කිව්වේ සර් එතකොට ඔව් මිස ජාවා දෙන්න නිලන්ත ජාවා ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එතුමා ඉදිරිපත් කරපු ලිපිය 4 වෙනිද ලැබිලා මේක ඔබතුමාට 7 වෙනිද 8 වෙනිද එවලා එතුමා මේකේ ප්‍රමුඛත්වයේ ඇජෙන්ඩර් එකේ නම්බර් 1 ගන්න තියෙන එකේ මීලියුම එතුමා ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ඔව් මේකේ සර් සටහන් තියෙනවා. ඒ සටහන වල බැලුවොත් මේක ගත්තේ නැහැ. ඇත්තම කියනවා. ඊට පස්සේ මම මේක ඉවරනකොට මම මේ කොළ දෙක උඩ තියන් ඉඳියා මගේ මේ සත්‍යම කියනවා. ඒතොර මම මේ කොළ දෙක මම මේකේතර මේකේ වටිනා මේකේ තියෙන බැරෑරුකම දන්නේ මම නෙමෙයි. ඒක ඉතින් මේ කතා කළ යුතුයි කියන. ඒතර මේක මේ ইনফরমේෂන් එක ගැන කතා කළ යුතුයි කියලා මම කිව්වා. මේක මම කිව්වා යාළුවා. මේලා කතා කරන්න ඕන කියලා මම සෙක්‍රටරියට මෙහෙම කිව්වා ළඟ ඉන්නකොට. මේ කතා. ඒතර යා
මේ ඉන්ෆෝර්මේෂන් එකක් තියෙනවා. ඒතරම ඒතරම එතුමා කිව්වේ මම පොලිස් පොත්තුමාට මේක දන්වලා දෙන්න. ඒකට සාකච්ඡාවට ගත්තද? මම ඒතර සාකච්ඡා කරේ නැහැ. කාගෙන්ද එච්චරයි කිව්වේ සර්. දා උදා පෙතුමා ඔයගොල්ලෝ ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. ඒ සාකච්ඡාවට ගනුන්නේ නැහැ. මේක තවතුමාට පස්සේ ඊට පස්සේ තමයි මම ගත්ත තීරණය තමයි. මම ආරක්ෂක ලේකම්තුමා වෙනුවෙන් පොලිස් පොත්තුමාට මේක දින සෑම සටහනක්ම ලියලා ඒ ඒලිුවේ මම top priority කරලා ඉවර ice only කියලා ඒලිුවම ලිව්වා. ඒ කියන්නේ මම ice only කියලා කවදාකවත් ජන පොලිස් පොත්තුමා ලියුම් ගහලා නැහැ. ice only කියලා. එදා තමයි මම හිතන්නේ මම ওই වචනේ පාවිච්චි කරා. ice only කියන්නේ මොකද්ද? ice only කියන්නේ ඒක මේක intelligence එකේ පාවිච්චි කරන වචනයක්. මම ඉගෙන ගත්තේ ඒකගෙන්. ඒතර මේ ice only කියන්නේ මේක ඉතාලි වැදගත්. ice only කියන වචනේ intelligence jargonයක් කියන්නේ වැදගත් කියලා. top security. කියලා මම මේක ඔහුට පමණයි වගේ. ice එයාට පමණයි. කියන්නේ එතකොට විශේෂ වැදගත් වෙන්න ඕනේ. එතකොට ඒ ඒ ඒ වචනේ මම කවදාකවත් පොලිස් පොත්තුමාට පාවිච්චි කරලා නැහැ ලියුම් වල. මොකද මම දන්නා මේක වැදගත් කියන එකින්ද මම මේක අයිසොල්ලි කියලා ගන්න මගේ කොපිය තියෙනවා සර්. කවද්ද ඒක යවුවේ? ඒක 9 එදාම. ඊට පස්සේ මම මේක විශේෂ ඔනිලොප් එක දාලා පොලිස් පොත්තුමාගේ නමට ලියලා මම ඒක බලලා මම ගෙනියලා මට ගුවා පොලිස් හෙඩ් කෝඩ්ස් එක බාර දෙනකොට බාර ගන්න ඉල්දාරගේ අස්සනයි නම්බර් එකයි මට ඕනේ කියලා. මම ලන් තිනවා ඒක. ඒ කියන්නේ වැදගත්කම ගැන මම දැනගෙන. ඒ කියන්නේ මේක මට ඕන නා පොලිස් පොත්තුමාට ළඟට යන්න. එතකොට ඒක තමයි මම ගත්ත ක්‍රියාමාර්ගය. මේ 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 ලිපිය ලැබුණා හරි මේක තියෙන බරපතලකම පිළිබඳව ඊට ආසන්න දවසක ඔබතුමත් එක්ක සාකච්ඡා කරාද? මාත් එක්ක කතා කරේ නැහැ. 21 වෙනකම්මත් කතා කරේ නැහැ. කතා කරේ නැහැ. මාත් එක්ක කතා කරේ නැහැ. ඒත් එක්ක දැන් 8 වෙනිදා ඔබතුමා ඒ රැස්වීමට සහභාගී වෙනකොට හවස. 8 වෙනිදා නේ 9 වෙනිදා. Sorry. අනමින්ද නවින්ද සහභාගී වෙනකොට ඔබ ළඟ පොලිස් ප්‍රතිවරයා වාඩි වෙලා හිටියේ. බල්ල හිටි. නමුත් ඔබ සාකච්ඡා කරේ නෑ මම. මම කතා කරන්නේ නෑ. නමුත් ඔබතුමා දැන් අයිස් ඔන්ලි වගේ නිට් එකක් දාන්නේ විශේෂයෙන් ගත්තොත් පොලිසියේ තිබෙන නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙක් දක්වා ආපු ගමනේ අධ්‍යක්ෂකීම් එක්ක. දැන් මේ මෙවැනි තොරතුරක් ලැබුණහම ඒක රාජ්‍ය පුජ්‍යංශ ප්‍රධානියට දැනවීමට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට හෝ ආරක්ෂක අමාත්‍යවරට දන්වන ක්‍රමවේදයක් ඔබට නැද්ද? නෑ මගේ ළඟ නෑ. මගේ එහෙම ක්‍රමයක් තිබුණේ නෑ. මම කෙලින්ම යුජෝ සම්බන්ධයක් තිබුණේ නෑ. මගේ තනතුරේ ජාතික බුද්ධි ප්‍රදානි කියලා තිබුණාට මට එවැනි කිසිම බලයක් කිසිම ක්‍රමයක් මට තිබුණේ නෑ. ඇත්තම කියනවා. ඔබ වාර්තා කරන කාටද? මමද? ඔබ කියන ලේකම් එකතුමත් මට එකක් කාරණයක් පැහැදිලි කරගන්න ඕනේ. එක කාරණයක් පැහැදිලි කරගන්න ඔබ මේ ලියුම යැවීමට ඉස්සෙල්ලා මට තාම පැහැදිලි නෑ. දැන් නවවෙනිදා තිබුණු අඟහරුවාද රැස්වීමේදී මේ ප්‍රධාන කරුණ හරියට මතුන්නේ නෑ. ඔබ කියන විදිහට අන්තිමේදී මේක මතුන්නේ නැති නිසා ඔබ ජයවර්ධන මහත්මයාට කියා සිටියා මේක මොකද කරන්න කියලා. මොකද කිරුවි කරන්න කියලා ඔබ ඔබ අකුරු වචනවලින් කියන්නේ. නෑ මම කිව්වා සර් මේක මෙහෙම මම දැන් මේක ආවේ නෑ මම මේක බුදු තියන් හිටියා මේක කතා කරයි කියන එක. ඔව්. ඒතර මම කිව්වා මේක ගැන දැන් අපි කතා කරලා යුතුයි කියලා. ඔව්. මොකද යන්නේ ඒක දැන් දන්නේ. ඔව් ඒතර මම ආරක්ෂක මෙහෙම කිව්වා මම කොහොසා ISIS මේ SIS එකට ইনফরমේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ইনফরমේෂන් එක. ඒ ইনফরমේෂන් එක දැන් අපි මේක මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒතර කිව් ඒක ටීවී එක වැඩ කරන්නේ නැහැ කියලා වැඩ කරන්නේ නැහැ. දැන් ඔබතුමා ආරක්ෂක ලේකම්ට මේක දැනුම් දුන්නනේ 8 වෙනිදා. ඔව් සර්. 8 වෙනිදා හවස දැනුම් දුන්නා කිව්වනේ. 8 වෙනිදා කිව්වද? ඔබතුමා ඉස්කෝලේත් එක පන්තියේ හිටියේ. නෑ එක පන්තියේ නෙමෙයි. ශ්‍රී ලංකාවේ අපිට නම් වෙලා තියෙනවා. මොඩර ජීස්ටර්. යාළුවෝ හිටපු ඉස්කෝලේ යන කාලේ ඉඳලා. ඒ ගන්ද ඕක කියන එක ඔබතුමාට ප්‍රශ්නයක් නෑ. 8 වෙනිදා ඔබතුමා ආරක්ෂක ලේකම්ට කිව්වනම්. ඔව් සර්. ආයි 9 වෙනිදා SIS එකේ ප්‍රධානියා කියනකම් බලන් ඉන්න ඕනේ නැහනේ ආරක්ෂක ලේකම්. එයා මේක දන්නවනේ. දන්නවා. දැන් මේ රැස්වීම ප්‍රධානියා ආරක්ෂක ලේකම්නේ. ලේකම්. ඒතර ආරක්ෂක ලේකම්ටනේ ඒ වාකීම් පැවරෙන්නේ මේක ඔබතුමා කිව්වට පස්සේ 8 වෙනිදා. 9 වෙනිදා ආරක්ෂක ලේකම් මේක ගන්න තිබුණා. ඔය එක මතක තියාගෙන අරගෙන එයා සාකච්ඡා කළා අවශ්‍ය උපදෙස් ආදී එයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමාගේ පොලිස් පදියට ගියපු හින්දා පොලිස්පති පියවර ගත්තේ නැහැ කියලා පොලිස්පති දඩයන් කරපු එක වැරදි. ආරක්ෂක ලේකම් මත නිසි පියවර ගත යුතුව තිබුණා. මොකද එයා යටතේ බොතු වල හැමෝම ඉන්නවා. එයාට අදාළ හැමෝන්ට මේ කියන්න තිබුණා.